19 ලෝකේපුරා ව්‍යාප්ත වීමත් එක්ක ශ්‍රී ලංකා ජනරාජ්‍යයට විශාල වශයෙන් ආධාර ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128.6ක්, ඒ කියන්නේ රුපියල් මිලියන 25077ක් හම්බුණා. ඒ වගේම යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 22ක්, රුපියල් මිලියන 4620ක්, ජපානයෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 1.2ක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා මිලියන 234ක්. ඒ වගේම චීනයේ එක්ක ගිවිසුමක් අත්සන් කරා ඩොලර් මිලියන 500කට. ඒ කියන්නේ රුපියල් මිලියන 97500යි. මේ ඔක්කොම එකතු කරාම රුපියල් මිලියන 127431ක් හම්බෙලා තියෙනවා. ඒ අතරෙන් සති 5ක් කොරෝනා ව්‍යාප්තියෙන් පස්සේ ආණ්ඩුවට පුළුවන් වුණේ රුපියල් 5000 ගානේ පවුලකට ලබා දෙන්න. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට දල වශයෙන් මාසයකට ජීවත් වෙන්න කිලෝ කැලරි 2000ක් අවශ්‍යයි. 2000ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 5200ක් පුද්ගලයෙකුට මාසයකට අවශ්‍යයි. එතකොට ලංකාවේ සමස්ත ජනගහණයෙන් ස්වයං රැකියාලාභීන් ඉන්නවා ලක්ෂ 25ක් ප්‍රමාණයක්. ඒ වගේම එදිනෙදා ආදායම් ලබන ජනතාව ඉන්නවා ලක්ෂ 17ක්. ඒ කියන්නේ ලක්ෂ 42ක්. මේ ලක්ෂ 42කටම රුපියල් 5000 ගානේ දුන්නත් මිලියන 21000 යන්නේ. එතකොට අර හම්බෙච්ච මිලියන 127431කින් අර 21000 ගෙවුවහම ඒත් තියෙනවා ආණ්ඩුවට ඉතුරුලා මිලියන 106431ක්. ඒ කියන්නේ අර 5000 ගෙවුවයින් පස්සෙත් ආණ්ඩුවට ඉතුරුවක් තියෙනවා කෝටි 10643ක්. එතකොට මේ මුදල් වලට මොකද්ද කරන්න හදන්නේ? මේ මුදල් වලින් කරන වැඩපිළිවෙල මොකද්ද? සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මිලදී ගන්නවද? බෙහෙත් මිලදී ගන්නවද? රෝහල් ඉදි කරනවද? එහෙම නැත්නම් ව්‍යාපාරික ප්‍රජාවට සහන ලබා දෙන ඉදිරිපත් කරනවද? මොකද්ද මේ වැඩපිළිවෙල කියන එක රජය කියන්න ඕන. ඒ අතරවාරයේ තමයි අපට ආරංචි වෙන විදිහට රුපියල් බිලියන 200ක් අච්චු ගහලා තියෙන පහුගිය කාලේ. රුපියල් බිලියන 200ක් අච්චු ගැහිම නිසා තමයි පහුගිය කාලේ 182කට තිබිච්ච ශ්‍රී ලංකා රුපියල ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව ඒක 195 දක්වා නැගලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 13කින් අප්‍රමාණ්‍ය වෙලා තියෙනවා. එතකොට ලංකාවේ සමස්ත ණයබරෙන් සාමාන්‍යයෙන් ඩොලර් වලින් ගත්තු ණය තියෙනවා ඩොලර් බිලියන 40ක් විතර. එතකොට ඩොලර් බිලියන 40කට ණය ප්‍රමාණයට රුපියල් 13කින් අප්‍රමාණ්‍ය වුණා කියන්නේ ණයබර ප්‍රමාණය පොලියේ නැතුව ණයබර ප්‍රමාණය සාමාන්‍යයෙන් රුපියල් බිලියන 520කින් වැඩි වෙලා තියෙනවා. එතකොට අපට ආරංචි වෙනවා තව බිලියන 100ක අච්චු ගහන්න සූදානමකුත් තියෙනවා කියලා. තව බිලියන 100ක් අච්චු ගහුවොත් මොකද වෙන්නේ? එතකොට තව දුරටත් රුපියල අප්‍රමාණ වෙනවා. එතකොට තවත් රුපියල් 10කින් ශ්‍රී ලංකා රුපියල ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව අප්‍රමාණ වුණොත් දල වශයෙන් ණයබරතාවය තව බිලියන 400කින් වැඩි වෙනවා. ඒ කියන්නේ බිලියන 920කින් නිකන් සල්ලි අච්චු ගහීම නිසා මේ ණයබර වැඩි වෙනවා. ඒ කියන්නේ ට්‍රිලියනකට ආසන්න ප්‍රමාණයක් කිසිම සංවර්ධන ව්‍යාපෘතියකට වීදම් කරන්න නැතුව, සෞඛ්‍ය ව්‍යාපෘතියකට වීදම් කරන්න නැතුව, ජනතාවගේ බඩගින්න නැති කරන්න වීදම් කරන්න නැතුව, යටිතල පහසුකම් සංවර්ධනයට වීදම් කරන්න නැතුව ණයබරතාවය දල වශයෙන් ට්‍රිලියනයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කරනවා. මොකද්ද මේකේ තේරුම? එතකොට ඇයි මේ සල්ලි අච්චු ගැහුවේ? ආණ්ඩුවට විදේශ රටවලින් හම්බෙච්ච ප්‍රදානයන් සහ ආධාර වලින් රුපියල් 5000 දීලා කෝටි 10643ක් ඉතුරුලා තියෙද්දි රුපියල් බිලියන 200ක් අච්චු ගැහුවයිද කියන ගැටලුව අපිට තියෙනවා. ඒ නිසා ආණ්ඩුව මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න. මේ ඔක්කොම කරන්නේ මොකටද? වෙන මොහොකටවත් නැවේ මලමිනීමතින් හරි මැතිවරණයක් තියන. මේ වෙලාවේ මොකද්ද අපේ ප්‍රමුඛතාවය? කොරෝනා සම්පූර්ණයෙන්ම අපේ රටෙන් තුරන් කරලා දැම. ඊළඟට ජනතාව බඩගින්නේ තියන්න නැතුව ඔවුන්ට ආහාර පාන සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම. ඒ වගේම කඩන් වැටිලා තියෙන ආර්ථිකය සංවෘත ආර්ථිකයකට ගෙනිහිල්ලා මේක හදන්න බෑ. දේශීය නිෂ්පාදන සහිත අපි කරගෙන ආපු ලෝකයේත් එක්ක සම්බන්ධකම් තියෙන ආනයන අපනයන ආර්ථිකයක් තුල අපනයන වැඩි කිරීම හරහා තමයි දියුණු කරන්න වෙන්නේ. දැන් අත්ත වශයෙන්ම ලබන සෞඳ වෙනකොට මේ රටේ පුද්ගලික අංශයේ සේවකයන්ට තේරෙවි තමන්ගේ පඩි කපලා තියෙනවා. එතකොට ඊළඟ සතියේ ඉඳලා විදුලි බල මණ්ඩලයේ බිල එනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයේ බිල එනවා. ඒ වගේම ටෙලිෆෝන් බිල එනවා. ක්‍රෙඩිට් කාඩ් බිල එනවා. ඒ එක්කම අනිත් පැත්තෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ටියුෂන් පන්ති යවන්න අනෙකුත් වියදම් ස්කූල් වෑන් වියදම් වගේ එනකොට gedara අයට වැඩිය වැය වැඩි වෙනවා. ඊළඟට පුද්ගලික අංශයේ ලක්ෂ 15ක් විතර ජනතාවගේ රැකියාවලින් සාමාන්‍ය දල වශයෙන් ලක්ෂ 5ක් විතර රැකියා නැති වෙන. එතකොට මේවට ආණ්ඩුව මේ මුදල් යොදවලා විකල්ප යොදවන්නේ නැත්තේ ඇයි කියන එක අපට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඊට පැහැදිලිව කියනවා මැතිවරණය කල් දාන්න. මැතිවරණය කල් දාලා සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය බලධාරීන් විසින් ශ්‍රී ලංකාව
කොවිඩ් වලින් තොර රටක් බවට ප්‍රකාශයට පත් කරලා එතනොත් තව දවස් 28ක් ස්වයං නිරෝධායන රටක් බවට පත් වුණායින් පස්සේ මැතිවරණේ තියන්න කිසිම ගැටලුවක් නැහැ. අපි කියන්නේ නැහැ ඒ මේ ජනතාවගේ මලමිනි උඩින් මේ ඔක්කොම කරන්න කියලා. ව්‍යවස්ථාව ආරක්ෂා කරගෙන ජනතාවගේ ජීවත් කරවීමේ ප්‍රමුඛතාවය දීලා කොවිඩ් තුරන් කරලා ලැබිච්ච ආධාර මුදල් ටික පාවිච්චි කරලා ආර්ථිකය පණ ගස්සලා ඊට පස්සේ මැතිවරණට යන්න ඕන කියන එක තමයි අපේ අදහස.